ගජබාහු රජුරුවන්ගේ අති විශිෂ්ට ක්‍රියාන්විතයක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එවකට ෂොලී ආක්‍රමණ කාලේ අපේ රටෙන් තංජාවූර් වල තංජේ පෙරිය කෝවිල් කියන කෝවිල වැඳපු කරිගාල චෝලන් එම කෝවිල අවුරුදු 7ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී හදලා ඉවර කරන්න සමත් වෙනවා. ඒ අපේ රටෙන් අරන් ගියපු 12000ක් වගේ සේනාවක් වහලුන් විදිහට භාවිත කරගෙන. ඒ වගේම අපේ රටෙන් අරන් යනවා තථාගත පාත්‍රා ධාතු වගේම පත්තිනි දේවියගේ සලඹත් කියන මේ දේවල්. ඉතින් මේ දේවල් නැවත අපේ රටට ගේන්න ඕන කියලා කල්පනා කරන ගජබාහු රජුරෝ තමන්ගේ නීල මහා යෝධයාත් කැටුව සොලීපුරයට යනවා. එවකට රජ කරන්නේ කරිගාල චෝලන්ගේ පුත්‍රයා වන සොලී රජුරෝ. ඉතින් ඒ සොලී රජුරවන්ට අපි සිංහල රජතුමා කියනවා මට මගේ සේනාවත් පාත්‍රා ධාතුවත් ඒ වගේම පත්තිනි දේවියගේ සලමත් නැවත අරගෙන යන්න ඕන කියලා. මේ වෙලාවේ සොලි රජුරෝ උපහාසයට වගේ hina වෙනවා. මේකට හොඳ උත්තරයක් දීපු නීල මහා යෝධයා සොලි රජුරුවන්ගේ සේනාව තැන් තැන් වල පොළවේ ගහලා මරලා දානවා. මේකට බය වෙච්ච සොලි රජුරෝ අපේ රට ආක්‍රමණය කරන්න ආවද කියලා අහනකොට නෑ මම එකෙක් එක්ක ආවේ. මට ඕන මගේ සේනාවයි පාත්‍රා ධාතුවයි සලබයි. එහෙම කියනකොට සොලි රජුරුගේ මං බලට දෙනවා අභියෝගයක්. මෙන්න මූ එම නැත්තම් නීල මහා යෝධයාට තමයි මේ අභියෝගය දෙන්නේ. එතකොට ගදාව මෙරිකලා වතුර ගන්න පුළුවන් නම් වැලි මෙරිකලා තෙල් ගන්න පුළුවන් නම් මං ඔබේ සේනාව 12000 වෙනුවට ඒ වගේ මේ 12000 මගේ මුත්තව 12000 එකතු කරලා 24000 සේනාව එක්ක පාත්‍ර ධාතුවත් සලඹත් දෙකම දෙනවා කියලා කියනකොට අති දැවැන්ත වීර වික්‍රමයක් කරපු නීල මහා යෝධයා මේ දෙකම අභියෝග දෙකම සාර්ථක වූ මූණ දීලා අවසන් කරන. ඉතින් අපේ රටට නැවත 12000ක සේනාවක් වගේම එවකට සොලීපුරයේ හිටපු 12000ක සේනාවත් පාත්‍රා ධාතුවත් සලඹත් කියන මේ දේවල් නැවත අරගෙන එන්න තරම් අපේ ගජබාහු රජුරෝ සමත් වෙනවා. මහලු කාන්තාවකගේ ඇලීමට පිළිතුරක් වශයෙන් රජුරෝ රාජ්‍ය සේවය අකුරටම ඉෂ්ට කරපු ඒ දැවැන්ත රාජ කතාව තමයි අපි ඒ කතා කරලා අවසන් කරේ. ඉතින් හැමෝටම ස්තුතියි.